මට ඔකට කියන්න ඕන කමක් තියෙනවා මේ ඇත්තටම තමන් මෙන්න මේ කාරණා ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ දැඩි අවධානය මොකද මම 1985 ඉඳලා මේ ඉන්න මගේ මේ කටයුතු වල තියෙන කරපු වැඩ කටයුතු වල ලැබුණු අත්දැකීම් එක මම දැන් අවුරුදු 10කට වගේ ඉස්සෙල්ලා මේ මෙන්න මේ පෙන්නන පින්තූර සම්බන්ධයෙන් වෙනම රිසර්ච් එකක් කළා. ඇත්තටම මෙහි බලපෑමක් තියෙනවද නැද්ද? අපරාධේ අපි විහිං අපි නැති කරගන්නවා. අපි හරි අපරාධේ නැති කරගන්න. ඒ ඉස්සර හිටියා එක්කෙනෙක් මේ වාස්තු ගැන කතා කරපු දැන් නම් එයා නැහැ. එයා කරේ මොක තමයි? කළේ මොක? මට මේ මං හිතන්නේ මගල මුගක් ගෙවල් තියෙනෙත් එයා විශ්ින් අඳිනලද සැලසුම තමයි. ඒ ගෙවල් අසාර්ථකනේ. ඒ නිසා මෙන්න මේ විදිහේ මේ හොඳ ඉඩමක් තියෙනවා මේ පේරණේ හොඳ ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ මෙන්න මේ විදිහට ගිහ හරවන මේ උතුර මෙහේ. උතුර මෙහේ කියලා මේ හරවනවා. ඒනික ඒකේ මෙන්න මොකද මේවල් ගේමේ මේ ගේ මූණ මෙහෙ බලාගෙන මෙහෙ ඉන්නේ. මේන්ඩෝ තියෙන මේ මහා අපරාධයක් වුණා. කාලයක් මේ සිද්ධිය තියෙනවා. අතනම ලොකු ගෙවල් ප්‍රමාණයක්ත් තියෙනවා මේකේ. මේ විදිහට එයා විතරක් නෙමේ. පස්සේ තවත් ගොඩක් මේ වගේ වැඩක් කරා. ඒක ඉස්සෙල්ලා මේ ක්‍රමේ තිබුණ නෑ අතනම. මේ විදිහට තිබුණ නෑ ලංකාවේ ගෙවල්. දැන් පොඩි ඉඩම්වල. දැන් මේක ලොකු ඉඩමක් වුණා නම් දැන් මේ ලොකු ඉඩමක් වුණා නම් මේක පේන්නේ නෑ. මේ ඉඩම පොංචු වුණාම මේ ඉඩමට සාපේක්ෂව තමයි මේ ඇදේ පේන්නේ. ඒ නිසා කවදාකවත් මේ වගේ දේවල් කරන්න එපා. මේ ගේ මෙහෙම කෙලින් මේ විතර මේ කෙලින් මේක අඳින දුණා මේ විතර මේ කෙලින් මේක අඳින දුණා මේ ඇඳලා මේ ප්‍රශ්නේ නැහැ මේ වෙලාව කෙලින් උතුරට කෙලින් ගන්න ඕන කියලා හිතාගෙන අවශ්‍යයි කියලා හිතාන මේ වැඩේ කළා. ඒ මොකද හේතුව දන්නේ අංශක 90ට තියෙන ඉඩම් අසාර්ථකයි. අංශක 90ට ඉඩම නැතුව අංශක 90ට ගේ තියන්න ගියාම අසාර්ථකයි. මතකද යන්න අංශක 90ට ඉඩම නැතුව අංශක 90ට ගේ තියන්න ගියාම දිශා අන්තිම අසරණ වෙනවා. ඒ නිසා කවදාවත් මේ වගේ වැඩ කරන්න එපා. මේ නිසා වෙන්නේ මොකද? ප්‍රශ්න පත්‍රයකට මුණ දෙන්න. දැන් මේකෙත් එහෙමයි මේ. දැන් මේකෙත් එහෙමයි. මේකත් එහෙමයි. මේ වැඩ මේක නම් මම ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ. මේ විදිහට මෙහෙම ගෙවල් කෑලි පන්නලා තියන්න එපා. මේකත් එහෙමයි මේ. මේත් එහෙමයි මේ. මෙහෙම වුණාම ප්‍රශ්න ගොඩකට මුණ දෙනවා. දැන් ඉඩමේ හැඩතල ගෙට ගන්න එපා. ඉඩමේ හැඩතලය ගෙට ගන්න එපා. ඒක වැරදි ඈ. ඉඩමේ හැඩතල ගෙට ගන්න එපා. මේකෙන් වෙන්නේ මොකද්ද කියලා අහුවා තමයි. මේ gedara තියෙන සතුට සමගිය මේ අපරාධයක්. මේක ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙකුගේ ගියක් ඇත්තනම අපරාධයක්. ඉතින් මේ වගේ වැඩ වුණාම වෙන්නේ මොකද? දැන් මේ මුළු මේකේ පාද සටහනට දාන්න බෑ. සෙන්ටර් පොයින්ට් එක හොයන්න බෑ. එතකොට ගේ ඇතුලේ පොඩි ගැටලු ගොඩකට මුණ දෙන්න වෙනවා. මේක බලන්න මෙහෙම ගෙල් මේ ඉතින් මේ වගේ දැන් මේක කිසිම සිද්ධාන්තයක් නෑ මේකේ. කිසිම සිද්ධාන්තයක් නෑ මේකේ. ඉතින් එහෙම වුණාම අපරාධයක් මේ පාද සටහනක් දාන්න බෑ. ඇතුලේ බඩු මුට්ටු තියන්න විදියක් නෑ. ෆර්නිචර් ලේඅවුට් එකක්. එතකොට මේ හින්දා වෙන්නේ මොකද? ගෙදරට තියෙන මං කියවන විශ්ව ශක්තිය කියලා එකක් තියෙනවා. මේ ශක්ති සමුදායක් තියෙනවා. විශ්ව ගැන මචේ නියුදනවා. දැන් අපි දන්නවා ගහක බලයක් තියෙනවා. කෑමක බලයක් තියෙනවා. පින්තූරක බලයක් තියෙනවා. කතා කරන එකේ බලයක් තියෙනවා. අපේ බලයක් තියෙනවා. ගේ හදුවම ගේත් බලයක් තියෙනවා. ඉදමත් එක්ක ඒ තවත් තීව්‍ර වෙනවා. ඉතින් ඒ නිසා මේක මයිනස් කරගන්න නරකයි. ඒක හරි අසාර්ථක වෙනවා අපේ ගෙවල්. දැන් මෙන්න මෙහෙම තත්විවරන් දානවා ඈ මේති මෙමත් අතිවාර මේක ඕස්ට්‍රේලියාවේ මෙමත් අතිවාරන් දාන ඉතින් මේකේ මුල්ගලුත් තියෙනවා අපි මේ වගේ කවදාකවත් වහලල් ගන්න එපා මේ වහලල් ගන්න ක්‍රමයක් නැතුව ගන්නවා තමයි මේ මෙතන විදගෙන ඔතන විද මේ මොකටද මේ වහල හරි මේ සිම්පල් කරගන්න ඕන ඒ වගේ මේ දැන් අපි ප්ලෑන් කරන්න ඕන අපේ ගේ කොයි කාලෙද අපි හදන්නේ කොහොමද යන මේ කිසි දෙයක් නැතුව සල්ලි ටිකක් අම්මනවා අපි ඔයේ පටන් ගන්නවා අන්තිමට අපි එතන ඇද වෙනවා. ඉතින් දැන් වෙන්නේ මොකද මේ බලමු. මේ කම්බික වල මේ බල කොච්චර කල් ගිහිල්ලාද මේක. තමන් උත්සාහ කරනවා තමන් හරි ප්ලෑන් එකකට යනවා නම්. තමන් හරි ප්ලෑන් එකකට යනවා නම් මේ වරද වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න දෙන්න එපා.
අපරාධයක් වෙන්නේ. එහෙම වෙන්න දෙන්න එපා. රේල් පාරක් ළඟ තියෙනවා නම් මේ රේල්වේ ලයින් එක ළඟ තියෙනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ස්ට්‍රක්චරල් පැත්තේ දැනුමක් තියෙන කෙනෙක් හරහා තමන්ගේ වැඩ කටයුතු කර ගන්න ඕන. මොකද මේ යන්නේ මේක නිසා අපි දන්නවා මේ පැති වල අය බාසුන හැර දන්නවා මේක මේමයි කොහොමවත් දාන්න ඕන මේමයි ගල්පුඩු දාන්න ඕන අපි ගේගෙන. නමුත් ඊට වඩා හොඳයි නේද පස්සේ පස්සේ නිකන් හිතන්න බැරි විදිහට ඉරියනවා. හොඳම දේ තමයි මේ වගේ එකක් යනකොට ඒක තමන් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක්ගේ සහාය ගන්න ඕන. ඒ අනුව ඩීටේල් එකට දුවලා තමයි අපි ගේ වැඩ කරන්න කොහොමද කම්බි දාන්නේ කොහොමද කණු දාන්නේ කොත කොහොමද බීම් කියන එක අපි තීරණය කරනවා. කෙනෙක් දැන් මේක බලන්න දැන් මේ කම්බි ටික බැඳලා තියෙනවා. එතකොට දැන් මේ කම්බි බැඳලා තියෙන ඊට පස්සේ ස්ලැබ් එක දාන්න හදන්නේ. ස්ලැබ් එක දාන්න ඉස්සෙල්ලා අපි කොහොම හරි හදා ගන්නට ඕන මොනවද කන්ඩියුස් එක වයරින් ඉදර වයරින් එක දාන කොටත් ඒක ක්‍රමවේදයට දාන්න. නැත්නම් එහෙම ඒක හරි ප්‍රශ්නයක්. මේක කම්බි උඩින් දානවද යටින් දානවද කියන එක ගැටලුවක් තියෙන එක එක්කෙනාගේ හැටි. දුම් මම නම් මම කැමති ටිකක් මේක යටින් දානවා නම් ඉතින් උඩින් දාන්න ගියාම වෙන්නේ මොකද මේකේ උඩ වීල් බැරෝ කරන් යන ගියම මේක කඩනවා. මාරේ ප්‍රශ්නයක්. ඉතින් අර යටින් දිනුනහම මේ වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒක යටටම තියෙන ප්‍රශ්නේ තමයි යටටම කිදා බැස්සොත් එම් වෙන්නේ මොකද ඒක ඉතින් අර ස්ලැබ් එකේ යම් යම් තැන්වල ඉරියෑම ඇතිවීමක් තියෙනවා පොඩි. ඉතින් එහෙම නොවෙන්න මේක දාගන්න නම් හොඳයි. මේ වයරින් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන. ස්ලැබ් එක කම්බි බැඳලා ස්ලැබ් එක දාන්න ඉස්සෙල්ලා කොන්ක්‍රීට් දාන්න ඉස්සෙල්ලා කරගන්න ඕන. ඒක හරිය මේව ගලවලා යන්නේ නැති විදිහ අන්තිමට උඩ අපි කන්ඩියුට් කරලා වයරින් එකත් ගෙනියන්න විදියක් නැහැ. අරෙන් කැඩලා මේ කැඩලා සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් අස්සට ගිහලා වයරේ දානවා. ඒ පාර ආයෙ පිටින් ගන්නවා. එහෙම නැත්නම් බිමින් දානවා. එහෙම නැත්නම් බිමින් දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපරාධයක් නේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ වගේ කටේ මේ ස්ලැබ් එක දාන්න ඔන්න මෙන්න තියලා ඉක්මනින්ම වයරින් එක කරනවා වගේම කොන්ක්‍රීට් එක දාන දවසේ වයරින් කනෙක් නැහැ ඉන්න ඕන. එහෙම හිටියන තරම ප්‍රශ්නයක් තමයි. මොකද එයා ඒ පාර ඒ බ්ලේම් එක තව එකම මොම වැඩේ යනවා වැඩේ හදන අපේ බඩු යනවා. සල්ලි යනවා. ඒගොල්ලෝ කතා බහ කරලා වැඩේ කොහෙන් කොහරි වැඩේ පස්සලා ගිහින් අන්තිමට පොඩි පොඩි අඩුපාඩුකම් සහිතව සමහර තැන්වල වැඩේ ඉවර වෙන්නේ. ඒක අපයි. මම මේ කිව්වා මේ තියෙන්නේ එළිය ගහන අපේ හට් එක මේ හට් එක දිගට ගහන්න ඕන. කම්බියක් දිග අඩි 19 මාරක් වෙනවා. ඒක කම්බියක් දාගෙන පුළුවන් සවිස්තර ගන්න හොඳයි. ඒ වගේම මේක ගහන්නේ අනුන්ගේ එක ගන්න. අනිවාර්යෙන් පර්මිෂන් ගන්න ඕන. පර්මිෂන් අරගෙන ඕන මේ වැඩේ කරන්න. නැත්නම් අපි ඔක්කොම ගාලා වදිනවා. ඒක බිසුවල කෑ ගන්න මේමයි අපි අපාරේක අයින් කර ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා මේක ගන්න මඩුවක් ගහන එක ඊසා දැන් අනුන්ගේ ඊඩමක ඊසානේ කමන්නේ. අනුන්ගේ ඊඩමක නිරිතේ කමන්නේ. අපේ ඊඩම ඊසාන සා නිරිතේ මේ වැඩේ නොකළ යුතුයි ඈ. මේ වැඩේ අපි නොකළ යුතුයි. එහෙම නොතේ මේ කළු ගල්ලක් තියෙනවා මෙහෙම. මේකේ උඩගයක් හදන එක මේ පේරෝ නෙමෙයි ප්‍රශ්න තියෙනවා. ඉතින් පුළුවන් තරම් චුට්ටක් මෙහෙම නැති තැනක ගයක් හදන්න උත්සාහ. එහෙම නැත්නම් මේ ගල කඩලා දාලා ඒක කරගන්න උත්සාහයක් ගන්නවා. මොකද මේ දැන් මේ ගල නම් හයියයි. සමහර ගල් තියෙනවා කුස්තුර තියෙන ගල්. ඒවත් කොහෙන් හරි ඉඳන් මතුවනාම අන්තිමට අපේ ගේ ඇතුලේ තෙත ගතිය වැඩි. ඉතින් මේ බලන්න මේකත් මේක ඇත්තටම ලොකු ක්‍රැක් එකක් මෙතන තියෙනවා. මේ ක්‍රැක් එකට නැති කරන්නේ මේ විවිධ දේවල් කරන මේ පේරණේ ක්‍රැක් එක මෙතනුත් තියෙනවා. ඉතින් මේවා නිසි ලෙස හදාගන්න දැනගන්න මේකට උඩක තියෙන්නේ. මම දන්නේ නැහැ මෙයා කොහොම මේක පස්සේ දැම්මද දන්නේ නැහැ. කොහොමනම් පොඩි ෂිෆ්ට් වීමක් තියෙනවා. ඒ නිසා තමයි මේක මේ යන්නේ. ඉතින් මේක නිසි හොඳම ප්‍රතික්‍රමයක් වෙන්න ඕන. උනේ නැත්තම් නම් ඒකේ තවදුරටත් මේ කටයුතු කරන එකේ තේරුමක් නැහැ. දැන් මේ පේනවා එක මේක මම හිතන්නේ සුදුසු විදිහටම කරනවා කියලා. මේ මැටි ටිකක් මේ කොන්ක්‍රීට් එකක් දාන අස්සර වැඩනවා පස්සේ ඉතින් එතන එක වීක්නේ. ඒ දෙක බොන්ඩ් වෙන්නේ නැහැ මැටනේ තියෙන්නේ. ඉතින් මැටි ටික පොඩ්ඩක් එහාට කළා ලස්සන එතන තියාගෙන මේ වැඩේ කරා නම් එහෙම කර නොවෙන බවට සාතික දෙන්න ඕන. මේම වෙන්නේ. මේක කවදාකවත් සාතික කරන්න බෑ. මේ අතරට මැටි වැටේ කියලා. ඉතින් මේව වැටුනහම මේව වතුර ටිකක් ගාලා මෙහෙම කරන්න වැඩක් නැහැ. අර අපි අරන් දාන්නේ නැහැ. ඒ මැටි වල ගතිය එහෙමම තියෙනවා. ඉතින් ඒ කවුද අරන්දානේ කරන්නේ? මේ කරන හැටි දෙමිසු ජීවිතේ කරන්නේ. ඒක අපරාධයක් වෙනවා. ඒක තමන්ට පාඩුවක් වෙනවා. මේ තියෙන තර වගේම ගයක් මේවා නිසා ඇත්තටම ගෙවල් හරිම අසාර්ථකයි.
අංශක 90ට නැති ඉඩම්වල අංශක 90ට ගේ ගන්න යන එක සහ මුළු මුළු තියලා ගේ අඳින එක සහ අඳින එක සහ හදන එක ඒ වගේම තමයි ඉදමේ හැඩය ගෙට ගන්න එක ඒ වගේ දේවල් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා මේක මම මේ ඉස්සලා කියලා තියෙනවා අන්තිම කොනේම මෙහෙම දැම්මම මේකේ වතුර මේට යන්න පුළුවන් ගිහලා මේස අවුතුනන් පස්සේ ආයෙසට මේ වගේ දෙයක් කරන්න අපිට කිසිම විදිහකින් අවකාශ නැහැ पर्चे हाई हाथ यमुन विशाल प्रश्न मून देना ये सिलीर्स दाकोट मेक सिलीर्स बस सिलीर अतरेस्तीमो फिर अरगस्या सील करें मनोहर युदागन सिमगे युदागन हदूतना मे यने हमे तम मेतरी अड़ी तुना तीयागन मे वेकना किसी में अवसान मुहते मेदे उनो प्रश्न पत्र युदागन गे हरियट हदागन हदागते ना एक प्रश्न हदम उबे निवस मेसे अटते मे कटयुते अपे तरगट वेडकर बुद्धि वेडकर अपट पाड़ मून देना अंतिम अतट गिदर तीन सतुट सामग्य सामधान अभी अहिमेन अवसाने अभी निकांगेन एक पत्थर एक तमंगी वेड करो किसी एक मुतक अपे संग्रहित कपे अत ना तो इस पवल दुआ हम तीस उत्साह मे एक अतर इसम नीति अद्यामे मे पाद सटन कट हेडे කොටු හැඩේ වුණොත් හැම දෙයක්ම පහසුයි. නුත් එහෙම අද ප්‍රායෝගික කරන්න බෑ. මම කියන්නේ හැම එකක්ම මෙහෙම කරන්න කියලා. මම කියන්නේ අනිත් අය දැනගන්නට ඕන එවැනි දෙයකට මොන නොදෙන විදියට මේ කටයුත්ත කරගෙන යන්න. හොඳයි එහෙනම් අපි නවතිමු. අර මේ ප්‍රශ්න අහන එක තාමත් සිද්ධ වෙනවා එක එක්කෙනායි මේ වැඩේ කරන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ වැඩේ කරන්න එපා. ඕගලගේ ගෙදර සතුට සමගිය සමාදානය තබාගෙන තමන්ගේ යහ ජීවනය යහපත් ආකාරයෙන් ගෙවන්නට ශක්තිය ධෛර්ය වාසනාවම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ඉක්මනින්ම තව වීඩියෝ එකකින් හම්බුමු. ගොමි ස්තුතියි.